නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. අද ජනාධිපතිවරණේ නාම යෝජනා පත්‍ර බාර දෙන අවස්ථාව තමයි. දැනටම තම උන්නාසලා දන්නවා 41 දෙනෙක් අපවෙන්දලා තියෙනවා. සමහරට ඊට අඩු වෙන්න පුළුවන් නාම යෝජනා පත්‍ර දෙන අවස්ථාව වෙනකොට. නමුත් මේකෙන් පෙන්ඳුම් කරපු එක කාරණාවක් තිබෙනවා. අපේ රටේ දේශපාලනයේ මැතිවරණ කොමසාරිස්සරයා වෙත ලියාපදිංචි වෙලා තියෙන පක්ෂ සංඛ්‍යාවක් තියෙනවා 70. දැන් අපිට මේ ජනාධිපතිවරණකගේ මැතිවරණක් මතු වෙනකොට තමයි මේ දේශවා මේ සංවිධාන මොනවද කියලා හරියට අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාවක් සැලසෙන්නේ. බොහෝය සමහර තාත්තයි පුතයි පක්ෂ තියෙනවා. තාත්තගේ දුවගේ පක්ෂ තිබෙනවා. මේ වගේ පක්ෂ ගොඩාක් ඇති වෙලා තිබෙනවා. මේ ඔක්කොම මේ පවතින දේශපාලන සංස්කෘතිය තුළ මුදල් මේ ජාවාරම් කරන සංවිධාන රූපාවේ බාටපත් වෙලා තිබෙනේ. දැන් මැතිවරණ කොමිෂන්ස් බාරත් මේ ප්‍රශ්නයක්. දැන් අද තමුන්නාසලා ඉංග්‍රීසි පත්තරවල තිබෙනවා නාගානන්ද මහත්මයා නීතිඥයා මගේ පුදුලික මිත්‍රයෙක් මා වෙනුවෙන් උසාවියේ කතා කරපු නීතිඥයෙක්. දැන් ඔහු තමයි ඉස්සරලාම මේ ජනාධිපතිවරණයට තර කරන බවට ප්‍රකාශ කරේ 2017. අවුරුදු දෙකක් ඔහු සූදානම් වෙලා ඉඳලා අන්තිම මොහොත වෙනකොට ඔහුට තරම් කරන්න පක්ෂයක් නැතුව, මොකද ඔහු මන්ත්‍රීවරයෙක් නොවේනේ, ඔහුට දේශපාලන පක්ෂයක් ඇත්තෙත් නැහැ. ඉතින් ඔහු දේශපාලන පක්ෂයක් බද්දර ගන්න හරි මිලදී ගන්න ඒ උත්සාහ ගත්තා. ඒ පොරොන්දු ඉෂ්ට කරලා ඔහු බ්‍රිතාන්‍ය පුරවැසි භාවයෙන් ඉවත් වෙලා ඇවිල්ලා තමන් එකතු කරපු සල්ලි ටික ඔක්කොම අර පක්ෂයේ account එකට බැර කරලා බලාගෙන හිටියා නාම යෝජනා පත්‍රයෙන් ලබා දීමට. ඔහු අන්තිම මොහොත කියලා දිනා වගේ පක්ෂ තර කරන්න දෙය දෙන්න බෑ කියලා. දැන් අද ඔහු අවුරුදු දෙකකට ඉස්සෙල්ලා ප්‍රකාශයටපත් කර නීතිඥ නාගානන්ද මහත්මයාට සිද්ධ වෙලා තිබෙනවා. අද තමයි ඒ වෙලාව තමයි ඔහුට තේරුනේ මේ මැතිවරණ ක්‍රමය තුල ජාවාරම් වල යෙදෙන්න පහසුකම් විවස්ථාව තුලම ඇති කරලා තිබෙනවා කියන එක. මගේ දැන් මේ වෙනමම සාකච්ඡා කළ යුතු ප්‍රශ්නයක්. පක්ෂ 70ක් තියෙනවා. මගේ දැන් 35ක් විතර තියෙන්නේ ওই ජාවාරම් වල. මිලියන් 5යි මිලියන් 3 ඉඳලා මිලියන් 5 මිලියන් 10 යනකම් පක්ෂ බදු දෙනවා, හයර් කරනවා. ආපහු ඊළඟ මැතිවරණ යනකම් බලන් ඉන්නවා. දැන් ඊළඟට මෙතන හොඳම අවස්ථාවක් මැතිවරණ 3 ස්ථා දෙකක් ඉස්සරහට තියෙනවා. පළාත් සභා මැතිවරණ එනවා, මහා මැතිවරණ එනවා. ඉතින් පක්ෂයක් ලියාපදිංචි කරලා තිබුණාම හොඳයි. ගෙදර ඉඳගෙන සල්ලි අම්බ කරන්න පුළුවන්. මේ තමයි ප්‍රජාතන්ත්‍ර බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයේ එක්තරාදි හොඳ කැපී පෙනෙන ලක්ෂණයක්.